එතරම් ආශ්චර්යජනකයි නම් මම කොහොමද උන්වහන්සේට දානි වේලක් හදන්නේ? අපේ ගෙදරට අමුත්ව දෙන්නේ කෙනවා. අපි එක්කෙනෙකුට බත් මාල්පිනි ඔක්කොම පිඟානට බෙදලා දෙනවා. හැබැයි තව අමුත්ව එක්කෙනෙකුට එහෙම නෙමේ හරි ලස්සන සරසප් කෑම මේසයක් අරිනවා. එතකොට අර අමුත්තගේ මේ අමුත්තගේ වෙනසක් තියෙනවා. ඒකට එහෙම මේ පන්සිල්වත් නැතුව අපේ ගෙදර එන අමුත්තෙක් ඒ අමුත්තට මේ විදිහට වෙන වෙනම ව්‍යංජන දීසිවල හොදි මාල්පිනි බෙදලා වෙනම බත් හදලා එක එක වර්ගවල බත් පාට පාට ලස්සනට හදලා ඒ අයගේ හිත ගන්න නම් මේ කෑම වේල හැදුවේ මේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් මගේ දානි වේල මං කොහොම පූජා කරන්න ඕනේද? එතකොට මම අද බුදුරජාණන් වහන්සේට දානි හදනවා. අපි පන්සලට ගිහිල්ලා දානි පූජා කරනකොට බුද්ධ පූජාව කරනවා. තමන්ගේ නිවසෙත් බුද්ධ පූජාව කරනවා. නමුත් බොහෝ සදහැවතුන් නිවෙස්වලත් බුද්ධ පූජාව පවත්වන ස්වරූපයේ දකින්නවා. අර මුලින් සඳහන් කළා වගේ චූටි චූටි භාජනවල. ඒ කියන්නේ අපේ ගෙදර හරි ශ්‍රද්ධාවෙන් අපි බුදු කුටිය හදාගෙන තියෙනවා. නමුත් තාම අර ජීවමාන බුද්ධ සංඥාව කියන එකට ඇවිල්ලා නැහැ. අපි කල්පනා කරන්න ඕනේ දැන් මේ මම භාග්‍යතුන් වහන්සේට මේ බෙදාපු බත් ප්‍රමාණය මට ඇද්ද? මට මදි නම් භාග්‍යතුන් වහන්සේට කොහොමත් මදි. එහෙනම් භාග්‍යතුන් වහන්සේට ජීවමාන බුදුරජාණන් වහන්සේට දන් දෙනවා නම් සාමාන්‍ය පුරුෂයෙකුගේ ආහාර වේලක් භාග්‍යතුන් වහන්සේට අපි පිළිගන්නන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය ව්‍යංජන ඒ සියලු දේවල් භාග්‍යතුන් වහන්සේට පිළිගන්නන්න ඕනේ. එහෙනම් මේ සැකසීම පිළියෙල කිරීම පිළිගැන්වීම කියන කාරණාව දානයේදී ඉතාම වටිනවා. එහෙනම් මම මේ දානි ටික අරගෙන ගියහම භාග්‍යතුන් වහන්සේට මම ශ්‍රී හස්ත ධාතුව දෝවණය කරගන්න පැම්බාජනයක් වෙනම තියන්න ඕනේ. එතකොට භාග්‍යතුන් වහන්සේට ශ්‍රී හස්ත ධාතුව පිහගන්න අවශ්‍ය උපකරණ ටිකක් අත්පිෂ්ණා ටිකක් අපි භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේට ගැලපෙන්න මගේ ශක්ති ප්‍රමාණයට හැම කෙනාටම එකම විදිහට කරන්න බෑ. මගේ ශක්ති ප්‍රමාණයට ටික පිළියෙල කරන්න ඕනේ. හැම වෙලාවෙම ව්‍යංජන જાති තියන්න ඕනේ භාග්‍යතුන් වහන්සේගේ වම්පසින්. ඒක තමයි හරියට පිළිගැන්වීම. මොකද භාග්‍යතුන් වහන්සේ දානේ වළඳන අතර ආපහු හොදි ටිකක්වත් බෙදා ගන්න ඕනේ වුණොත් දකුණු අත පැත්තේ තිබ්බොත් වම් අත හරවලා ඒ පැත්තට ගන්නකොට ඒක අපහසුටපත් වෙනවා. ඒ නිසා වම් අත පැත්තෙන් තියාගොම ඒ යතින්නේ අපි කවුරුත් බෙදාගන්නේ. ඒ නිසා ඒ වම් පැත්තෙන් තියන්න ඕනේ. දානේ ටික පිළිගන්වලා සමහරට අවුල්පත් වාගේ දේවල් තියෙනවා නම් වම්පස ඉදමදි නිසා අපි දකුණු පැත්තෙන් තියන්න පුළුවන්. ඒක සමහරට වළඳන් උත්සාහ කරන්නේ ශ්‍රී හස්ත ධාතුව සෝදගෙන වෙන්න පුළුවන්. මේ මනාව පිළිගැන්වීමක් අපි හරියටම සිද්ධ කරනවා නම් කුසල් ලබන්නේ මේ මනා පිළිගැන්වීමත් සිද්ධ කරන්න ඕනේ. එතකොට භාග්‍යතුන් වහන්සේට මම දානේ පිළිල කරන භාජන ටික කොච්චර පිරිසිදු වෙන්න ඕනේද? මේ කාටද මේ දානේක වැහුවේ? මම හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ. අපි උදාහරණයට ගත්තොත් අපේ ගෙදරට ජනාධිපතිතුමාවත් මං කොහොමද කෑම වේලක් දෙන්නේ? එහෙනම් භාග්‍යතුන් වහන්සේට දානේ වේල මං කොහොමද දෙන්නේ? නම් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ සක්කලවල් කෝටි ලක්ෂයක අධිපතියා. අන් ඒ කාරණාවල් හරියටම කල්පනා කර කර භාග්‍යතුන් වහන්සේට පූජාවල් කරනවා නම් අදත් එදා රාජරාජ මහා මාත්‍යාදීන් දන් දීලා ලබාගත් කුසලයේ අදට අඩු නෑ. කුසලයේ එසේමයි.